මේගොල්ලෝ නිකන් ජනතාව අතර යම් යම් විරසකයන් හදන්න ජනතාව අතර ජාතික ජනමලයට තියෙන ප්‍රසාදය අඩු කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතන එක එක දේවල් දදා බලන්න. ඒව නිකන් දේශපාලනේ අඳබාල වැඩ. සජිත්ත දැන් කරමින් ඉන්නේ එහෙම දේවල්. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බලලා ඒගොල්ලෝ හිතුවා ජාතික ජනබලවේගයේ දැන් අපිට කිය කිය හිටියේ එහෙමනේ කෝ ජනබලවේගයේ ප්‍රතිපත්ති කෝ වැඩපිළිවෙල කෝ කියලා අහා හිටියා. අපි මාස ගාණක් එක එක ශේෂ්ත්‍ර පිළිබඳව විධිමත්ව අධ්‍යයනය කරලා ඒවේ අත්‍යවශ්‍යම දිනත් එක සාකච්ඡා කරලා ඒ ශේෂ්ත්‍රවල යෙදෙන ජනතාවත් එක සාකච්ඡා කරලා හොඳ වැඩපිළිවෙලක් හැදුවා. 26 වෙනිදා උදේ ඉඳි දැක්කුවා. ඒ වැඩපිළිවෙල දැක්ක විතරයි සෙට් එකන නිකන් භූමි තෙල් ගෑවිච්ච ගැරන්ටි වගේ බවට පත් වුණා. ඒක විවේචනය කරන්න පටන් ගත්තා. කමක් නැහැ. ප්‍රතිපත්ති විවේචනය කරන්න කමක් නැහැ. හැබැයි ඒක බල්ල බොරු කියන්න එපා. බොරු කියලා අහුවෙන්නත් එපා. දැන් ඔය කීප දෙනෙක් අල්ලගෙන ඉන්නවා. ඒ අයට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. දැන් ප්‍රතිපත්ති ඉදිරිපත් කළ දවස් කීපයකට පස්සේ සජිත් ඉදිරිපත් කරාගේ ප්‍රතිපත්ති කියනවා. ඕක 22 ඉදිරිපත් කරන්න තිබ්බා හරියන්නේ නැහැ. ඇතුලේ කචල් හර්ෂ එකක් කියනවා. ගොඩේව තව එකක් කියනවා. සජිත් ගොළුවේ තියෙන තවම විකාර. ඔය ප්‍රතිපත්ති කර දාන්න අමාරුයි. එසක් කොහොමෙන් කොහම හරි කල්ියා කල්ගියා කල්ගියා කල්ගියා. යන්දන් අර පෞගේ දවසක මොකක් කර ලියවිල්ලක් එළියට දැම්මා. ඒක අරගෙන ගියා මහානායක හම්දුරු හම්බෙන්න. මහානායක හම්දුරු මොකද හැදුවේ? ගැච්ච බලන්නකෝ. අඬු කුමාසානක සහෝදරයා 16 වෙනිදා උදේ මහානායක හාමුදුරුව හම්බෙන්න ගියාම උන්නාසලගේ ප්‍රතිචාරය කොහමද? සජිත් ප්‍රේමදාස ගියාම ප්‍රතිචාරය කොහමද? ආණ්ඩෝණි ගැහුවා. නේද? පච නෙමෙයි නේද තියෙන්නේ කියලා මම වගේ. පචම තමයි තියෙන්නේ. වෙනමකුත් නැහැ. ඒක ඇත්තට කියවන්න දෙයක්වත් නැහැ පච. දැන් ඒගොල්ලෝ වැඩේ පටන් ගන්න මෙහෙමයි. මේ රට හදන්න අධ්‍යාපනයේ සෞඛ්‍යයේ වීදම් කරන්න ජනතාවට එක එක දේවල් බෙදන්න ඒගොල්ලෝ සල්ලි හොයන්න හිතන් ඉන්නේ මේ දේශපාලනයේ තියෙන නාස්තිය දූෂණය නැති කරලා කියලා. එහෙම එකක් තියෙනවා. හරිද? ඒක හරි ලස්සන වාක්‍යයක්. හැබැයි අතුරට ගිහිල්ලා බලනකොට ක්‍රියාමාර්ග මොකක්වත් අපි කියනවා ජාතික ජනවලයේ හැටි අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි දේශපාලඥයන්ට දෙන වර ප්‍රසාද කප්පාදු කරලා දේශපාලඥ මහජන සේවකයෙක් බවට පත් කරනවා. අනේම ගත්තාම පළවෙනි වැඩේ මන්ත්‍රීවරුන්ට මතක තියාගන්න. මන්ත්‍රීවරුන්ට, ඒ කියන්නේ අවතිනත් එක්ක මන්ත්‍රීවරුන් ලබා දෙන වාහන පාමිට් එක නතර කරනවා. මන්ත්‍රීවරුන්ට රජයෙන් ලදහරි බය වෙන්න එපා. සජියලගෙන බොරුවට අහුවෙන්න එපා. ඕගොල්ලන්ට තියෙනවා වරප්‍රසාදයක්. අඩු ගන්න ඒකත් නොදුන්නොත් ඕගොල්ලෝ මෙරට අතහැරලත් යනවා. වැටුම ප්‍රමාණවත් නැහැ. ඒක නිසා ඕක හරි දෙන්න ඕන. ඒගොල්ලන් නෙමෙයි මේ කියන්නේ. මන්ත්‍රීලාට දේශපාලඥයන්ට පර්මිට් දෙන්නේ නැහැ. මොකද කරන්නේ? පර්මිට් එක අරගෙන රුපියල් ලක්ෂ 350ට 400ට 450 විකුණ ගන්නවා. ඒ මොකටද පර්මිට් එකක් දෙන්නේ? අපි කියනවා පර්මිට් අහස කරනවා කියලා මන්ත්‍රීවරුන්ට දෙන්න. සජිත් එක වචන කිනොද ගැන මේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව පර්මිට් එක දෙන්න. අපි කියනවා ඒක අමතර කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් එක වාහනයයි. ඇයි අමතර වාහන පෙරක් අරගෙන යන්නේ? මොකටද? මොන ඔබට වේන්න ඔබේ බදු මුදල් වලින් ඔබට නිකන් මේ മന്ത്രി අමති රාජ්‍ය පෙන්නන්න වාහන කීපකින් වේගෙන් ගියා. මොකද වේගෙන් ගිය රට හැදුවද? වේගෙන් රට බංකොලොත් කරා. රට හැදුවේ නෑ මේකෙන් ගිහිල්ලා. වාහන පෙළපාලි අරගෙන ගිහිල්ලා. දැන් සජිත් කියනවාද ඒගොල්ලෝව වාහන සීමා කරනවා කියලා? නෑ. එයා කොහොමද කියන්නේ? සජිතුත් විපක්ෂ නායකයෙක් හැටියට කොයිතරම් වාහන පාවිච්චි කරනවද? රජේ වාහන. රජෙන් දෙන තෙල් ටික ඔබේ බදු වලින් ගන්න තෙල්. වාහන මදි. මේනියාව. මීට මාස 2කට කලින් ඔය සජිත් ජනාධිපතිට ලියලා
තව වාහන ගත්තා විපක්ෂ නායකයාට. ඒ වාහන ගන්න ගන්න තෙල් දෙන්න සිද්ධ වෙනවා. ආරක්ෂකයෝ විටින් විට විටින් විට මදි කියනවා. ඔන්න බලන්න තව දවස් දෙකකට යනකොට ආයෙ කියයි ආරක්ෂාව මදි තව දෙන්න කියලා. ඉතින් අපේ පොලිස්දාරි මහත්තුරුන්ට STF ගේට එයා පරිස්සම් ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ජාතික ජනබලයේ ආණ්ඩුවකින් අපි ගන්නවා ඒ බුද්ධි වාර්තා ඒව අනුව එහෙම සෙක්‍රටරියට් එකක් නැති කාටවත් එවැනි ආරක්ෂාවක් දෙන්නේ නැහැ. සාමාන්‍ය මහජනතුන්ට ජීවත් වෙන්න එහෙම ආරක්ෂාවක් ඕනේ නැහැ. ඔය ඔයන්නේ අර වාහන වගේම තමයි ඔබට පේන්නේ. ඒකට තමයි හැමතික ලෙවල් එක වැඩි වෙන්නේ. ඊළඟට අපි කියනවා මේ රටේ අමාත්‍යංශ සංඛ්‍යාව අපි 25කට ගේනවා. අමාත්‍යංශ 25යි. ඒක දානෝ විවස්ථාවට. අමාත්‍යංශයක් කිව්වම ඇමතිවරයා එයාගේ උපඇමතිවරයා. ඒතොර එකම කාර්ය මණ්ඩලයක්. එකම අමාත්‍යංශ ගොඩනැගිල්ල. එකම අමාත්‍යංශ ලේකම් කෙනෙක්. එකම අමාත්‍යංශයේ මොනවාරි අතිරේක ලේකම්, ජේ සහකාර ලේකම්, එකම ස්ටාෆ් එකක්. ඒක අමාත්‍යංශයක්. ආයේ වෙන වෙන වියදම් නැහැ. නියෝජ්‍ය අමතර වෙන වියදම් නැහැ. අප රනිල් වික්‍රමසිංහලා මොකද කරේ? වෙන ගේමක් ගැහුවා. ඒක 2015 සජිත්ලා කට්ටිය. ඒවලම රාජ්‍ය අමතරුන්ගේ කට්ටිය. රාජ්‍ය අමතිලා. ගෝඨාභයත් එක්ක ඉස්සර අරගෙන ගියා. දැන් පියල් කවුද? රාජ්‍ය අමති. විදුර කලින් රාජ්‍ය අමති දැන් කැබිනට් අමති. අනුබල දීලා දින්න මොකද්ද? රාජ්‍ය අමතිකම්. මොකද්ද අප්පා කැබිනට් අමතිකම රාජ්‍ය අමතිකම වෙනස? එක වෙනසයි තියෙන්නේ. අර හැම සතියකම රැස් වෙන කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා හැමදාම වාඩි වෙන්න බෑ. කැබිනට් අමති නැත්තම් යන්න පුළුවන්. වරප්‍රසාද කැබිනට් අමතිගේ වගේමයි. වෙනම අමාත්‍යංශයක් රාජ්‍ය අමාත්‍යංශය, වෙනම ලේකම් කෙනෙක් ඉන්නවා, වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා, වෙනම වාහන දේව රාජ්‍ය අමතිර, වෙනම තෙල් නිකුත් කරනවා, සියලු වරප්‍රසාද වෙනම පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ත් තියෙනවා. දැන් බලන්න ඔය අනුක පාර යනකොට කැබිනට් අමති කෙනෙක් තරම් වාහන පාවිච්චි කරනවානේ. එයාට වෙනම පොත්කලේ කාර්ය මණ්ඩලයක් ඉන්නවානේ. ඒ පුත්‍රි කාර්ය මණ්ඩලයට ටෙලිෆෝන් ද ඒගොල්ලන්ගේ ගාස්තුද සේරම ගෙවනවානේ. ඒ කියන්නේ අපිට කොළේ වහලා ගහන වැඩක් තමයි රාජ්‍ය අමතිකම කියලා කියන්නේ. කැබිනට් කියලා ගොඩක් දාන්න බැරි වුණාම කැබිනට් එකයි රාජ්‍ය අමතික කියලා දෙකක් දා ගන්නවා. අපි බොහොම පැහැදිලිව කියලා තිනවා ජාතික ජනබලයේ ආණ්ඩුවකදී රාජ්‍ය අමතිකම් නැත. හැබැයි දැන් රජයේ නාස්තිකාර වියදම් ඉතුරු කරලා අධ්‍යාපනයට සෞඛ්‍යයට දෙනවා කියන සජිත් එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දාලා තිනවා එයාගේ යෝජනා කරන අමති මණ්ඩලයේ කැබිනට් 30යි රාජ්‍ය අමතිවරු 40යි ඔක්කොම කියද 70යි 70යි ඉතින් වෙනසක් තියෙනවද වෙනසක් නැහැනේ වෙනසක් නැහැනේ ඒක ලියලමත් දාලා ලියලමත් දාලා කැබිනට් සහ කැබිනට් නෝන 70යි ඒ කියන්නේ මොකද්ද එන්න හදන්නේ එදා රාජපක්ෂලා ඊට පස්සේ රනිල් සිරිසේන සජිත්ලා ඒගොල්ලෝ ඇමතිවරු හැටියට භුක්ති විඳපු වරප්‍රසාද සියල්ල එයා කාරණෙන් භුක්ති විඳින තමයි සජිත් ඔය කැසපට ගහන්නේ අපි කියනවා විශ්‍රාමික ජනාධිපතිලා බලා ගියා ගැනීම රජයෙන් ඉවත් කරනවා සජිත් වචනයක් කියන්නේ අපි කියනවා දේශපාලකයන්ට විශ්‍රාමයක් දෙන්නේ නැහැ රජින දහ රජ සේවකයන්ට දෙනවා විතරක් නෙමෙයි අපි අනාගත බලාපොරොත්තුව මෙරට හැම ජනතාවටම ඔබ ස්වයං රැකියාවක් කරත් පෞද්ගලික රැකියාවක් කරත් ඔබ හැමදෙරාටම ජීවත් වෙන්න පුළුවන් හොඳ විශ්‍රාම ජීවිතයක් සාර්ථකකරණයක අපි ආණ්ඩුව කඩේ බාර ගන්නවා ඔලො විශ්‍රාම වැඩ ක්‍රමයක් ගේන්න අපි කියන නිසා දේශපාලඥයන්ගේ විශ්‍රාම වැඩුක් නැති කරනවා සජිත් වචනයක් කියන්නේ ඒ වචනයක් කියන්නේ ඉතින් කොහොමද දැන් ඒගොල්ලෝ රට හදන්න යන්නේ ඒ රාජ්‍ය වේදන් අඩු කරලා නම් ඒක නම් දරුවන් උගන්වන්න අධ්‍යාපනයට දෙන්න සෞඛ්‍යයට දෙන්න හදන්නේ කොහේ ඒවා අඩු කිරලි මොකක්වත් නැහැ ඒක නිකන් කිසි වැදගත්කමක් නැති ලියවිල්ල නිකන් අතට අහුම කියවලා බලන්න සමහර දැන් ජනතාවගේ බදු අඩු කිරීම තියෙන්නේ කොහොමද දන්නවද එවැනි බදු අඩු කිරීම සලකා බලනු ලැබේ එහෙම දානවද අප ප්‍රතිපත්ති වලට සලකලා බලන්න දාන්න ඕන මොකක්ද ස්ථිර එකතාවයකට ඇවිල්ලා රයිට් අපි මෙන්න බදු මේ ගාන අඩු කරනවා අපරාධ
මොන සහන දෙනවද මෙන්න සලකා බලන ඔය ප්‍රතිපත්ති වල දාන්න ඕනේ ඒ කියන්නේ ඒකත් ෆේල් ප්‍රතිපත්තිය ෆේල් කණ්ඩායම ෆේල් නායකයා ෆේල් ඔක්කොම ෆේල් ජනරාලි වලින් ඒත් ෆේල් අපි තිබුණා එකක වෘත්ති කියන්නේ ගත කර ලොකු සමුළු තව තියෙනවා මේ හත් වෙනිදා බලාපොරොත්තු වෙනවා ලංකාවේ දවන්තම නීතිජ සමුළු පවත්වන්න ඒවට හැරෙන්නවත් බෑ අලුගු තියන්නවත් බෑ ලං වෙන්නවත් බෑ ආන් එතකොට යටින් 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 ඔබ ඕල් කරන්න පුරුවන් විදිහේ එක එක බොරු යවයි අර එකක් දෙයක් අහුනේ අපිට හගේ මුස්ලිම් ජනතාව ඕල් කරන්න කියනවා මේ දර කතාව අඬු සහෝදරයා කතාව විකෘති කළා කිව්වා 2019 පාස් විරුද්ධ ප්‍රහාරයෙන් පස්සේ අඬු සහෝදරයා පාර්ලිමේන්තුවේ රට ජාතික සමගිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදය කොහෙද බිහි වුණේ කියන එක ඒක බොහොම දේශපාලන උදව් කරේ කියන එක බොහොම සංයුක්ත කතාවක් කරා හැම පැත්තෙම මේක අඩුපාඩුකම් කිව්වා ඒ කතාවේ කෑල්ලක් විකෘති කරලා හකේම් තැන් තැන් වල කියාගෙන යනවා අපි ලේසියෙන් අතාරින්නේ නැහැ ඒවට අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා අද සතරයිද යන්නේ බෞද්ධ ජනතාව කලබල කරන්න පට්ටබල් බොරුවක් කියාගෙන යනවා දැන් පෙරහැර આવොත් එහෙම අපි අලියතු දෙන්නේ නැහැ කියලා කියනවා එහෙම එයාට අරගෙන තියෙන ක්‍රියාමාර්ග දැන් අලුත් එකක් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලෝ ඔය සජිත් කිසේ ටීම් එක අපිට විරුද්ධව කරන කුමන්ත්‍රණ සමහරය එනවා එළියට අපිට අනේ ඊයේ කොහෙද අර කවුද තුෂාරිඳුන කියලා මන්ත්‍රී කෙනෙක් වේදිකාවේ කියනවලු මේ අපි ඇවිල්ලා ප්‍රචණ්ඩත්වය පුරනවා දන්නේ අපි ඇවිල්ලා පළවෙනි එක මොකද්ද එයා පිළිගන්නවා 21 මේ ඡන්දයෙන් රටේ ජනාධිපති වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි අන්ද්‍ර කුමාර නිසානායක අර හිතේ තියෙන එක හංගගෙන ඉන්න අමාරුයි පොක් ගාලා වයින් එළියට තලදක් කිව්වෝ තමයි ඒගොල්ලෝ එක පිළි අරගෙන තමයි කියන්නේ ආ පහුවෙන්ද ප්‍රචණ්ඩ වෙයි බොරු කියනවා ආඹුතේ හෙට උදේ අපේ නීතිජ කණ්ඩායම රුක් කණ්ඩායම ජනාධිපතිත්වයත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා තුෂාර ඉන්දුනිට රිය පැමිණිලි කරන්න ගෙනල්ලා ප්‍රශ්න කරන්න මොන හේතු සාධක මතද ජාතික ජනබලයට එරෙහිව මෙහෙම දේවල් කියන්නේ කියලා අපි එන්නේ මේ රටේ සාමකාමීත්වය ආරක්ෂා කරන්න අපි එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපි එන්නේ ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න එනිසා ඒ වගේ බොරු බීතිකාවන් හදන්න දෙන්නේ නැහැ. ඔබට හොඳ නීති තියෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් හොඳ පනත් තියෙනවා මේ රටේ. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා මේ ඉඩ දෙන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න මේ වගේ බොරු කාරයින්ට. සජිත් මියෝට ආවරණය සපයනවා. හැබැයි ඒ බොරු අවලාද වලට මේ ගමන වළක්වන්න බෑ. මේ මහජන ව්‍යාපාරය එවැනි බොරු අවලාද වලින් නොසැලෙන තරමටම දැන් ශක්තිමත් කියලා අපට සහතික කරලා කියන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒගොල්ලොට යන රැස්වීම වල එක ප්‍රචාර ලැබෙයි ප්‍රචාර ලැබෙයි ඒ නිසා ආදරය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි මේක තමයි අපේ ජීවිතේ ලස්සනම අවස්ථාව අපි බාර ගන්නව රට හදන්න මෙච්චර කල් මොකද කරේ මෙච්චර කල් අනුන්ට බාර දී හිටියා අරගොල්ලෝ හදායේ මේගොල්ලෝ හදායේ අරයා හදායේ මෙයා හදායේ එයා එහෙම එයා ඒ පවුලේ වුණාට වෙන කෙනෙක් එයා හදායි ගොඩාක් දේවල් හිත හිතා හිටියා අන්තිමට මොකද උනේ බම් පොලොත්තුම රට දැන් හරියන්නේ අපි බාර ගන්නවා මේක කවුද අපි කියලා කියන්නේ මේ මහ ජනතාව මේ මහ ජන ව්‍යාපාරයේ ලෑස්ති මේ රට බාර අරගෙන රට හදලා පෙන්වන්න මේ රට පෝෂක රටක් කරන්න ඔබට ලස්සන ජීවිතයක් උරුම කරන්න මේ වේදිකාව දිහා බලන ඔබට පේනවා ඇති මේක එකතරින කණ්ඩායම කියලා කියන්නේ නිකන් පටු දේශපාලන වාසියෙන් නෙමෙයි මන්ත්‍රීගම් බලාගෙන නෙමෙයි ටිකට් එක බලාගෙන නෙමෙයි තමන්ගේ ව්‍යාපාර උදව් කරගන්න නෙමෙයි තමන්ගේ කාලය ශ්‍රමය ධනය කැප කරගෙන ස්වේච්ඡාවෙන් වැඩ කරන මිනිස්සු දැන් එනවා ශ්‍රී ලාංකිකයෝ ඡන්දේ පාවිච්චි කරන්න විතරක් නෙමෙයි ඡන්ද හදන්න බලාගෙන කැන්වසින් යන බලාගෙන පිටරට දැන් එනවා ඒක එනකොට රාජිතගේ ඇහි කටු ඇරෙනවා ආන් එතකොට අර ශ්‍රී ලාංකිකයන් විදේශගත වෙන කට්ටිය අපහාස කරනවා දැක්කද නැහැ ඌ අපහාස කරනවා ඒ වීඩියෝ එක කට් කරලා ඕගොල්ලන් රටේ ඉන්න ඔක්කොට යවන්න ඥාතින්ට යවන්න. ඔන්න බලන්න එන්න නොහිත පිළිගෙන දැන් එනවා. ඡන්ද දෙන විතරක් නෙමෙයි. ඡන්ද දවස් කීපයකට කලින් ඇවිල්ලා වැඩ කරලා තම තමගේ ඥාතින්ට කතා කරලා
රටේ මේ මහජන ව්‍යාපාරයේ සක්‍රීය කොටස්කරෙන්න බලාගෙන අද කණ්ඩායම් හැටියට විදේශගත ලාංකේයයන් පටන් අරගෙන තියෙනවා. අපි හාමුදුරුවන්සලා එහෙම පෙළගහනවා. අපි හාමුදුරුවෝ එහෙම එකතු වෙලා මෙතන ආශිර්වාද කරන්න යනකොට ආන් අජිත් පෙරේරා ඇහි කටු වෙනවා. අපි ආදුරනේ ඔබ වහන්සලා සෑහෙන කාලයක් මහන්සි වෙමින් දිස්ත්‍රික් සමුළු පවත්වමින් දාන්ත සංඝ සමුළුවක් කරා පහුගිය 23 වෙනිදා. එකට අපේ රටේ අනුනායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු අධිකර සංඝනායක පරිවේනාධිපති පරිවේන අපේ නියෝජ්‍ය පරිවේනාධිපති විහාරාධිපති විහාරාධිකාරී ඇතුළු හාමුදුරුවන් වහන්සේලා අයිපරණක් නෙමෙයි අපේ රටේ බුද්ධ ශ්‍රාවක පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මහාචාර්ය හාමුදුරු සම්බන්ධ වුණා. විවිධ ප්‍රදේශ වලින් වැඩම කළා. අරගොල්ලන්ට සජිත්ලා රෝගෙන හිතන්නවත් බැහැ. ආන් එතකොට අපේ හාමුදුරුවන්ට මඩ ගහනවා. ඊ අදිපර කියනවා. එතන හිටියේ 190ක් විතර මේ සිවුරු පුරවගත්ත විශ්වවිද්‍යාල කොල්ලෝ. හරිද? චීවරේ පුරවලා එව්වලු. අන්න හාමුදුරුවන්ට කරන අපහාසය. ඒ අදිපරේරන. සජිත් ආශිර්වාද. ඇයි? ඒගොල්ලන්ට මේ වැඩේ කරගන්න බැරි වුණාම අපහාස කරන්නේ. You're watching the Life Traveler channel.